ආයු මහෝවන් දුවේ පුතේ අද අපි හතරවන ශ්‍රීණයේ සිංහල කියවීම පොතේ අට වන පාඩම කරමු මෙම පාඩම තමයි පැන්සලක් වගේ හොඳ මිනිසෙක් වන්න. දුවේ පුතේ මෙම පාඩමෙන් කියවෙන්නේ පැන්සලක තිබෙන්නවූ විශේෂ ලක්ෂණහයක් අපගේ ජීවිත සාර්ථක කරගැනීමටත් අනාගතයේදී හොඳ මිනිස්සුකු වීමටත් සම්බන්ධ කරගත හැකි ආකාරය පිළිමඳවයි. මෙම විශේෂ ලක්ෂණ අතරින් පහක්ම තෝරාගනු ලබන්නේ, පවුලෝ කොයිෝ නැමති බ්‍රසීල ජාතික ලේඛකයා විසින් ර්චිත, ගලන ගඟවකි the Flo Riverර් නම් කෘතියෙහි අඩංගු පැන්සලේ කතන්දරය The toryරි of the පෙන්සිල් නම් පරිච්චේදයෙන්. ඒ අතරම මෙහි සඳහන් වන අවසන් ලක්ෂණය උපුටාගනු ලබන්නේ ජබී දිසානායක මහතාවිසිං පරිවර්තනය කරන ලද මෙම කෘතිය ඇසුරෙනි. දුවේපුතේ පැන්සල කියන්නේ අපි නිතරම පාසලේදි භාවිතා කරන පාසල් උප කරණයක් ඔයගොල්ලො දන්නවා? පැන්සල භාවිතා කරන ආකාරය එහි හැඩය එයින් ලබාගන්න පොළුවන් ප්‍රයෝජන කුමක් ද කියලා. ඒවාගේමතාමයි පැන්සලකට ගුණාංග කීපයක් තිබෙනවා. මෙම විශේෂ ගුණංග අපේ ජීවිතවලට බෝසේ සම්බන්ධ කරගන්න පුළුවන්. එම විශේෂගුණංග අපේ ජීවිතවලට සම්බන්ධ කරගෙන අපේ ජීවිත ඉතා සාර්ථක කරගන්නා ආකාරත්. අනාගතයේදී හොඳ මිනිසුකුුවන අන්දමත් අපි යද මෙම පාඩමින් පැහැදිලි කරගනිමු. දැන් අපි බලමු පළවෙනි ගුණාන්ගේ කුමක්ද කියලා දුවේ පුතේ පැන්සලකට පුළුවන්ද තනියමලියන්න බෑනේද අපි අනිවාරය අපේ පැන්සල අතිං ඇල්ලිය යුතුයි එත්තකොට තමයි පැන්සලට ලස්සනට අකුරුල් යන්න පුළුවන්වෙන්නේ අන්න ඒ වගේ තමයි පුතේ අපිට පැවැරී ඇති යම් කිසි වැඩක් සාර්ථකව කරගැනීමට අනිවාරයෙන් අපට කාගේහරි සහයෝගයක් එහෙමනැත්තං උදව්වක් අවශ්‍ය වෙනවා. අපි මේ උදව්වක් ගත්තහම අපේ වැඩේ සාර්ථකව නිමකරගන්න පුළුවන් වෙනවා. දෙවන ගුණාන්ගේ දුවේ පුතේ අපි පැන්සලෙන් ලියනකුට ලියනකොට තුඩගේ වෙනවා. එතුකොටා අපි චු්ටක් ලියනෙග නතර කරලා පැන්සල උල් කරනවා. පැන්සල උල් කරනකොට පැන්සලට චුට්ටක් රිදෙනවත් තැති. ඒ තීට පස්සේ මේ උල්කරපු පැන්සල් අලුත් පැන්සලක් වගේ அලු තුඩ එක ලස්සනට අකුරුල්ලියන්න අපිට උදවෙනවා. அන්න ඒ වගේ තමයිපුතේ අපි ත්‍යම් කිසි වැඩක් කරනකොට අපිට... පොඩි පොඩි කරදර වේදනා අපහසුතාවයන් මතු වෙන්නට පුළුවන්. එයු කෝම ඉවසගෙන ඉඳලා අපිය අපේ වැඩේ සාර්ථකව කළොත් අපිටත් අලුත් පැන්සලක් වගේ හොඳ කෙනෙක් වෙලා හොඳ වැඩක් කරන්න පුළුවන්. තුම් වනගුණග අපි පැන්සලෙන් ලියනකොට යම් කිසි වැරැත්තක්කු නොත් එහෙම අපිට පුළුවන් ඒක මකලා ආපෝ අලුතින් නිවැරදිදේ ලියන්න. අන්න ඒ වගේ පුතේ අපේ අතින් යම් කිසි වැරැද්දක් වුුණොත් අපිට පුළුවන් වෙන්නෝනේ අපේ වැරැද්ද හදාගන්න. වැරදි හදාගන්න එක නරක දෙයක් නෙමේ. පරදි හදාගත්තහම අපිට පුළුවන් අපේ හරි මාර්ගය නිතරම ගමන් කරන්න. හතර වනගුණාංගය දුවපුතේ ඔයගොල්ලො දන්නවද පැන්සලක තිබෙන ඉතාම වටිනාම සහ ප්‍රයෝජනවත් කොටස කුමක්ද කියලා. ඔයගොල්ො හිතන්නේ පැන්සලේ එලියට පෙනෙන ලස්සන හැඩරුවද එහෙමනැත්තම් පාටද ඉතාම වටින්නේ. නෑ ඒ දෙකින් එකක්වත් නෙවෙේ. පැන්සලෙහි හරිමැද තිබෙන මිනිරංකූර තමයිපුතේ පැන්සලක තිබෙන වටිනාම කොටස. මේ මිනිරංකූර නිසා තමයි අපිට අකුරුලියන්නට හැකිවන්නේ. අන්න ඒ වගේ තමයි පුතේ ඔයාගේ වටිනාම කොටසවිය යුත්තේ ඔයාගේ පෙනුමවත් හමේ පැහැයවත් නෙමේ. ඔයාගේ ජීවිතයේ වටිනාම කොටසවිය යුත්තේ පුත්තේ ඔයාග ළඟතියෙන හොඳ ගතිගුණයි. හරියට පැන්සලක තියෙන මිනි රංකූරක් වගේ මෙම හොඳගතිගුණ තවතවත් දිියුණු කරහම පුතේ ඔයාට වටිනා පුද්ගලයක් බවට පත් වෙන්න පුළුවන්. තස්සනගුණාංගය තුවේ පුතේ හොඳින් මතකතියාගන්න අපි යම් කිසි දෙයක් පැන්සලෙල් ලව්වහම අපිට ඒක නැවත නැවත කියවන්න පුළුවන් විදියට ඉතුරු වෙනවා. අන්න ඒ වගේ තමයිපුතේ අපි යම් කිසි වැඩක් උොඳ කල්පනාවෙන් සහ සැලකිල්ල එෙන්කලොත් අපිට ඒක අනාගතයේදී නැවත නැවත මතක් කරන්න පුළුවන් විදිට ඉතුරු වෙනවා හයවිනිගුණාන්ගේ දුවේ පුතේ පැන්සලක් කියන්නේ හරි කෙලින් තබාගත හැකි පාසල් ලඋපකරණයක් අපිත් පුතේ පැන්සලක් වගේ හරි කෙලිගක් සිටිය යුතුයි. ඒ කියන්නේ අපි අපේ වැඩක් කරනකොට හරි කෙලිං ඒ කියන්නේ අවංකව නිவரදිව මනාාව කළයුතුයි. දුුවේ පුතේ දැන් අපි අභ්‍යාසයකට යොමුයමු. මාසිතනවා ඔබ මේ පාඩම නැවත නැවතත් කියවන්න ඇති කිය. හ සඳහන් ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු සපයන්න පැන්සලකට බෑ ලියන්න කාගේ හරි ඕනේ ඒ අල්ලගන්න පිළිතුර පැන්සලකට බෑ තනියම ලියන්න කාගේ හරි අතක් ඕනෑ ඒක අල්ලගන්න අන්න ඒ විදිහට අනි ප්‍රශ්නවටත් පිළිතුරු සපයන්න අ්‍යාසේ දෙක මෙම පාඩ මෙෙහි සඳහාන් වුන පැන්සලක තිබෙන්න්නාව විශේෂගුණාංග සහ හොඳ ගති පැවතුම් පුරුදු පුහුණු කරපු අපේ රටේ සිටිය ජාතික වීරෙන් පිළිබඳව වච්චන හැත්ත පහකට නොවාඩු රචනාවක් ලියන්න. හොඳයිදුවේ පුතේ මාසිතනවා ඔයගොල්ලොන්ට, පැන්සලක තිබෙන්න්න වූ පිශේෂ ලක්ෂණ ඉතා හොඳින් පැහැදිලි වුණත්තර, ඒවා ඔයගොල්ලොන්ගේ ජීවිත වලට සම්බන්ධ කරගැනීමටත් හැකිවේවි කියිය. ඉතින්දුුවේපුතේ අපි නැවතත් ලස්සන පාඩමකින් මොනගැසමු. ආයුබෝවන්.